අපි ඇවිල්ලා ඉන්නේ අපි එනම් මේ session එකේදී දෙවෙනි අච්චුපොත පිටුව 10 ස්නායු පද්ධතිය දිවර කළා මානව සම පටන් ගන්න තියෙනවා ස්නායු පද්ධතිය ආරක්ෂා කරගන්න අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග කීපයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ සයුම් පුතේ පළවෙනි තිත කියවන්න ස්නායු පද්ධතිය ආරක්ෂා කරගන්න අනුගමනය කරන්න ඊවෙනි පිටුවල සර් මගේ නම් 10 තාම හොයාගත්තේ නැහැ උදා වැඩියේ සිට අඛණ්ඩව සමබල පෝෂණයක් ලබා ගැනීම සමබල පෝෂණයක් ගන්න සමබල පෝෂණයක් කියලා එක සැරේ ක්ලමෙන්ට් එකුවා මේ ළමයි ලියලා තිබුණ මොනවද දන්නවද සෑන්ඩ්විචස් කට්ලට් කොත්තු දෙරා සමබල පෝෂණයක් කියන්නේ එහෙම නෙමෙයි අපි ගියවුරුති ඉගෙන ගත්ත නේද ආහාර වේල් එක එක කෙනා ගැන මට මතක තියෙද ඉස්සරහට වෙල එක එක කෙනා ආහාර වේල් ගැන ප්‍රසන්ටේෂන් කළා ඔව් සර් ඉගෙන ගත්තා ඔව් සර් ගැඳලා එක එක කෙනා උදේ දවල් ර අන්න නියම සමබල ආහාර වේල් ගැන අපි ඉගෙන ගත්තානේ තේරුණා නේද සමබල ආහාර වේලක් ගන්න ඕන පුරුණු කියන පුතේ ඊළඟ තිත प्रवेश ගර්භණී සමයේදී මව නිසි පෝෂණයක් ලබා ගැනීම මගින් දරුවාගේ කායික මෙන්ම මානසික වර්ධනයේ පිළිබඳව සැලකිලිමත් වීම. ඔව් ඒ කියන්නේ බබෙක් හම්බෙන්න කාලේදී අම්මා දරුවාගේ මවගේ දෙන්නගේම සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ ෆෝලික් ඇසිඩ් එහෙම නිසි පරිදි ගන්න ඕනේ දරුවාගේ එතකොට තමයි මොළයේ වර්ධනය ටීවී එකේ දාන්න පුතේ හෙන ටොම්පච පොඩි බබාලට ඒ හිතන්න පුළුවන් වෙන්න මොනවාද මෑන්ගෝ වන් ඕනේ ප්‍රීඩියාට්‍රෝ වන් ඕනේ එක එකව වන් ඕනේ කියලා දාන්න ඇඩ් එක නේද අන්න ඒ වගේ මතක තියාගන්න මානසික වර්ධනයට අදගත් වෙන දේවල් ලබා ගන්න ඕන හසිනි ඊළඟ දේ කියන්න පුතේ ක්‍රීඩා හා ව්‍යායාම කිරීම බර ඉස්සවීම වැනි එදිනදා ජීවිතේ විවිධ ක්‍රියාකාරකම් වලදී නිවැරදි ලෙස ඉරියව් පිටුවා ගැනීමට වග බලා ගැනීම බලන්න අර ඒ භාණ්ඩයේ උස්සන වැරදි ආකාරය නිවැරදි ආකාරය ඕම ඉස්සුවාම කොහෙටද හානි වෙන්නේ කොන්දට හානි කොන්දට හානි වුණාම කොන්ද ඇතුලේ මොකද්ද තියෙන්නේ පුතේ සුෂුම්නාවතිය එතකොට මොකටද පුතේ හානි වෙන්නේ සුෂුම්නාවට හානි වෙනවා සුෂුම්නාවට හානි වුණාම මොකද පුතේ වෙන්නේ ඊට පස්සේ එයා ඊට පස්සේ ස්නායු සම්බන්ධ ආබාධිතත්වයට පත් වෙනවා. තේරුණාද? හරි. හසිනි ඊට පස්සේ කියන්න පුතේ බිනුර. බිනුර ඊළඟ දිත කියන්න. බිනුර නැද්ද? එහෙනම් චිරන්ත. චිරන්ත චිරන්ත කියන්නේ ඊළඟ එක. කිරන්තත් නැද්ද? දිලිත කියන්න. සර් නම වෙනි පාඩම නේද? සර් ඔන්න මං කියනවා. කියන්න පුතේ. අර මානසික ආතතියනේ. අර මානසික ආතතියනේ මානසික ආතතිය. මානසික ආතතිය වැනි තත්ත්ව පාලනය කර ගැනීම. ඔව් මොකද පුතේ මානසික ආතතිය කියලා කියන්නේ? ඉසරදේ වගේ නෑ ඉසරදේ කියන්නේ මානසික ආතතිය නෙමෙයි එදියේදා කටයුතු වලදී වෙන ප්‍රශ්න ගැන ඉඳලා ඔළුව ඒකෙදි පුතේ ඇත්තටම මානසික අන්නන්න මොකද මොකද්ද උත්තර කියන්න බලන්න ડિප්‍රෙෂන් ජාදේනේ ආතතිය ස්ට්‍රෙස් පුතේ නේ මොකද ස්ට්‍රෙස් වෙන්නේ දැන් ඕගොල්ලෝ මේ දවස්වල ඉන්නේ ස්ට්‍රෙස් එකක් මං කියන්නේ ඕගොල්ලෝ දැන් ගෙදරටම වෙලා ඉන්නේ ස්ට්‍රෙස් වෙලා තියෙනවා. තේරුණාද? ඕගොල්ලෝ මේ සූම් අධ්‍යාපනයේ දැන් ස්ට්‍රෙස් වෙලා තියෙනවා. තේරුණාද? අපිට සූම් වලින් උගන්වලා ස්ට්‍රෙස් වෙලා තියෙනවා. තේරුණාද?
ස්ට්‍රෙස් ආතතියක් තියෙනවා. ඉස්කෝලේ ළමයි එක්ක කතා බහ කරලා ට්‍රිප් එකක් ගිහිල්ලා ජොලියක් දාලා කැන්ටිමෙන් කාලා එහෙම කරන්න ආසයි නේද පුතේ? කරන්න බැරි එක වෙනම කතාවක්. ඩෙල්ටා ප්‍රභේදය තියෙනවනේ දැන් ඊළඟ පුල්ටෝ ඊළඟට මොකක් කරේ හිම් වෙනවා. තේරුණාද? මතක තියාගන්න මේ ස්ට්‍රෙස් පුතේ ඒක මතක තියාගන්න. මේ ඒක මානසික ආතතිය පීඩා දැන් අපිට මොකක් කරේ තුමු? අපි හරියට පාඩම් කරලා නැහැ තව දවස් තුනකින් විභාගයක් තියෙනවා. එතකොට මනසේ තියෙන ගැටලුව ඒ වගේ අන් ස්ට්‍රෙස්. තේරුණාද? ආතතිය. අන්න ඒක තමයි. ඩොනිල්කා ඊළඟ එක කියන්න පුතේ. ඩොනිල්කාත් නැත්. හෙසන්ණ්‍යා. හෙසන්ණ්‍යා කියන්නේ ඒ පිටුවේ යටම තියෙන එක. අධික ලෙස නිදිවැරීමෙන් වැළකීම. ඔව් පුතේ නිදි මරාගෙන ෆිල්ම් බලනවා නම් Facebook යනවා නම් ඔය දැන් වර්තමානයේ ඉන්නේ මානසික සංවර්ධනයක් නෝ TikTok කරන පරපුරක් එහෙම ඉන්නේ පුතේ නේද මේ ඉතින් ඒකින්ද ඒ වගේ අයට ඉතින් ගේම් ගහනවා නම් සමහර ළමයි රෑල් වෙනකන් ගේම් ගහනවා අන්තිමට ඉතින් නවත්තන්න වෙන්නේ කොහෙන්ද සාමාන්‍යයෙන් සාමාන්‍ය විවාහයේදී කියන්නේ කොහෙන්ද නවත්තන්නේ कंप्यूटर ඊළඟට අපි උගන්නනකොට ඒ අතේ ෂෙයාර් ස්ක්‍රීන් දාගෙන ගේම් ගහනවා. එහෙම ඉන්නවනේ ළමයි අපි දන්නවා. හරිද? හරි ඊට පස්සේ ආයි හවස තේබුණකුණුක් ගේම් ගහනවා. ඒත් ඒක බීලත් ආයි රැටක් ගේම් ගහනවා. ඊට පස්සේ මහරෑ එළිනකුණුක් ගේම් ගහනවා. ආ ඒ නියමයි ඈ. එක දවසකින් අනිවාර්යෙන් නවතින්න වෙන්නේ අර හේ තමයි. තේරුණා. බිලුවන්නේ මේක ඇත්තටම වෙනවා. හරි? කියන්න පුතේ කවුරුන් මොකක් කර කියන්නේ දෝ මං කවුද කියලා දැක්කේ නැහැ. සර් ඔ කියන්නේ පුතේ සර් මම දැනුයි ලොග්ගුනේ මේ රූල් 100ක් විතර ඉඩ තියන්න ඕනද ඉඩ තියන්න දෙයක් නැහැ 10 11 අපිට බලා ගන්න පුතේ ඇයි බරක් උනේ බරක් කියලා ලොග් වෙන්න එපා නෑ සර් ලියා ගන්න මේ කනෙක්ෂන් ප්‍රොබ්ලම් ඊළඟට කියන්න සර් මල්මි පොඩ කියන පුතේ මේක කියලා ඉවරලා මම ආන්නේ සර් මල්මි ඊළඟට කියන්න බුද්ධි වර්ධක අභ්‍යාස වල නිරත වීම මොනවාද පුතේ බුද්ධි වර්ධන අභ්‍යාස බ්‍රේන් ගේම්ස් බ්‍රේන් ගේම්ස් බ්‍රේන් ගේම්ස් එස් පොත්පාඩම් කිරීම පොත්පාඩම් කිරීම බ්‍රේන් ගේම්ස් වලට බයිති වෙන්නේ නැහැ නේද තියෙනවා ප්‍රේලිකා පිරවීම බ්‍රේන් ගේම්ස් තියෙනවා පුතේ එක එක මනස වර්ධනය වීමේ ගණිත විසඳීමේ ක්‍රම රූප ඒ වගේ දැන් පොඩි බබාලට පොඩි කාලේ අපි බ්‍රේන් ගේම්ස් දෙනවානේ රූප කෑලි අමුණන්න ඒ වගේව මතක තියාගන්න හරි मुखदी SOS කියන්නේ මොකක්ද? අර SOS කියලා බෝට් එකේ මැන්ඩල් අප්පර. SOS කියන්නේ මම නම් දන්නේ ඕගොල්ලෝ දන්න ගේම් එකක් වෙන්නේ නැති. අපි SOS කියලා ඉගෙන ගත්තේ මොනවද දන්නවද? ඒක පුතේ මේ කසාමේ හදිසි පණිඩය වීමේ කේත ක්‍රමයක්. SOS කියන එකේ තේරුම ඩිඩ් ඩිඩ් ඩි ඩාඩාඩා ඩිඩ් ඩිඩ් ඩි. ඒ කියන්නේ save our souls කියන එක. ඔය අමුදාවෙන් එම් පුතේ හදිසි බේර මුදවා ගැනීමේ අවස්ථාවල යවන පණිවිඩය තමයි බේර ගන්න කියන එහෙම යවන්නේ සර් ඔව් කියන්නේ අර නැව් නැව් ගෙලෙන්නේ එහෙම ඒක බොන්න හරි නෑරෝ ඒගොල්ලෝ කරායෙම ගන්න SOS හැඩයට ගන්න පොළොවේ එහෙම පුතේ කොහෙ උඩ ඉන්න අයට එහෙම අදිනවන්න SOS විදියට මෙහෙම මේ හැඩයට දාලා තමයි ඒක මේ ගන්න ඒකේ තේරුම save our souls කියන්නේ save our souls අපිව බේර ගන්න අපව මුදවා ගන්න කියන එක. හරි? අර මේ ඉනිඩ් බ්ලයිටෙන් කි කටවත් තියෙන දඟයන් යපංකම් කියලා ඒකෙත් තියෙනවා save our happiness. ආ ඒක තමයි. ඒතර ඔයගොල්ලෝ කියන්නේ ගේම් එකක් ගැන නේ. හොඳයි. ආ ඊළඟ එක දෙකට බෙදලා දෙමු කාට හරි නේද? ආ ඊළඟ එක මල්මි කියුවේ නෑ නේද පුතේ මල්මි?
मनोष ईलांग तीते पलवनी पेरी पेरी देख कियावन मनोष ईलांग तीते पलवनी पेरी देख कियावन हाईये अंतिम तीते नहीं दे ओ अंतिम तीते पलवनी पेरी देख वितरक किया हादसी आने तो रोकती पशेर वटा हानिया सिद्धु ई मटा वैदी इड़ा कारा ऐति बेविन एवनी अवस्था वाला दी शरीरे नवी मा अधीम वाला टा बाजने नवना पर दी तबाग ते युतुए अन्ना हरी मानो शायद कतागन को उन्दरे है ना मुकद्दर ने सब करा तो उसे हेडफोन ने अगर आ एक उन्दरे बालन आ दें बुते हादसी आने तो रा� मिनुदी ए नावतो पुते नहीं दां क्या ना पुते अनातुरट्टा क्या ना नहीं दां अनातुरट्टा पात उवात उवान एमा इरियावे एमा सीटिया दी लैला क्वेनी पैतली मातुपिटक मते तबारो हलटर रेगेने आमा कले युतुये एविटा सुषुम्नावटा सह काफेरुवटा सिद्धुवना हानी आवमा कले गता है किये जिलान ना तो केम दाला नहीं तो किन्ह लक्ला है भाई दम में क्यों नहीं निकली ये टा सुषुम नावात मुकद भी नहीं पुत्ते हाँ दम में जेनो जेनो से यहाँ आबादी तेरे तमाह पुत्ते आप ही है तेरे में देश लांके क्यों वैसे लांका हुए आपे नित्रा दाखने ले अब तमाह आपे मिनिस्ट्रो हर ये टा बुर्गिया नून एक्सीडेंट या के वाले दिया कुनाम उदाउ उदौकोदे या आबादी देख सदा काल तेरू ना मात्रे दिया है अरे किंतु आपी दाऊकरा ना समारे विभिदी के दाले दाईया देंगे तो कोटा तावा के नहीं नकल में तो मैं तानू एक के ना उस सके ना मैं इतना कोटा पुती कौन-कौन को तो लेने कौन-कौन मैं नहीं ना कौन-कौन यूए का कोई नहीं ना इतना कोटा सुषुम्ना और एमए ज फुटबॉल मैच रोगी तत्र फर्स्ट एड स्पोर्ट्स में के मनेत्तां इधर बस रातु कुरुस ये संबंधे मौकर संविधान ऐसे ना एक गोलों का ये वाके रहती ओ ये वाके गोलों एक गोलों का होती ना आप ही एक बार पाविच्ची करना ये ना ने हर दिने दान नोए पोते दम्मा सर हाँ दही दम्मा ना हरी सर अभी तरह दिन
දිනේ දාන්න එපා කොහොමද ඉතින් මේ අලුත් පොත් අලුත් පාඩමනේ පුතේ මේක කලින් session එකේ කළේ වෙන පාඩමන්නේ තරුවක් දාන්න මේක වෙන පාඩකින් ලිව්වත් ආ නැහැ සාමාන්‍ය පාඩමෙන් හරි සර් අපගේ ස්නායු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා අපගේ ස්නායු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂා කර ගැනීම සඳහා සසාමාන්‍ය පාඩමේද ලියන්නේ ඔව් අපගේ ස්නායු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි අනුගමනය කළ හැකි අනුගමනය කළ හැකි අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් කීපයකි පුතේ ඔයගොල්ලෝ මම ඔය දැන් දාපු රූපේ දැක්කත් දන්නේ ඕකට කියන්නේ ලෝකේ තියෙන ටිකක් වෙහෙස කර ව්‍යායාමයක් දන්නවද ඔකට මොකද කියන්නේ කියලා නැති වෙන්න බැහැ දාලි කරේ දාලා තියෙන්නේ සර් ඔව් හරි ඔකට කියන්නේ ඩෙඩ් ලිෆ්ට් කියලා. නමම තේරෙන්නේ නැතිනේ. මේ විශාල බරවල ඔසවන පුතේ ලෝකේ ලොකුම ශක්තිවන්තය තෝරන එකේ තියෙනවා ඩෙඩ් ලිෆ්ට් එක උස්සන්න තියෙනවා. ඔව්. ඔය මම වීඩියෝ එකක් ඒ පාර උස්සනකොට ඔව් ඩෙඩ් ලිෆ්ට් උස්සනකොට පුතේ ඕන තරම් මැරලා වැටිච්චයි ඉන්නේ. සර් ඔලිම්පික් වල මේ වර්ල්ඩ් රෙකෝඩ් එකක් තිබ්බ එකනේ. ඔව් ඩෙඩ් ලිෆ්ට් එක ඔලිම්පික් වල ඩෙඩ් ලිෆ්ට් එක නෑ. වර්ල්ඩ් රෙකෝඩ් එකක් තිබ්බා. මේ නෑ ඩෙඩ් ලිෆ්ට් එක මේකට වඩා ඇඩ්වාන්ස් එකක් තියෙන්නේ ඩෙඩ් ලිෆ්ට් එක ඩිස්කස් කරන්න තිබ්බේ නෑ සර් ඩෙඩ් ලිෆ්ට් එක නෑ ඔලිම්පික් වල තේරුණාද වෙන එකක් තිබ්බේ සර් ඔව් ඊට වඩා වෙනස් එකක් තියෙන්නේ මතක තියාගන්න ඕක කරද්දී මැරලා වැටෙනවා පුතේ සමහර අය එන්න සමහර අය ස්මයිල් කරයි නේද මේක එක්කෙනා දාන බර වෙනස් ඔකී ඕකට පොඩි බරක් දාගෙන ඉස්සන්න පුළුවන් සමහර අයගේ ස්නායු පද්ධතිය කොඳුරට පෙළ ඩැමේජ් වෙලා එහෙම වැඩිච්චා ඉන්නවා ඒගොල්ලෝ සදාකල් අබ්බගත වෙච්ච ඇයිද මම දැක්කසේ වීඩියෝ එකක් ඒ බර උස්සනකොට ඒ මිනිහා නහයෙනු කටු ඔක්කොගෙම ලේනවා නහයෙන් කටින් ලේනවා ඩෙඩ් ලිෆ්ට් එක කරද්දි එයාගේ ඒ කියන්නේ මොලේ නහරෙන් පුපුරලා ගිහලා පුතේ එන්න තේරුණා ඒකයි ඔව් කියන්නේ පුතේ ඒ තරම් අනතුරුදායකයි දෙයක කරද්දි ඔව් ඇත්තට මේක ටිකක් අනතුරුදායකයි අර මුළු ඇඟටම ඇඟම ක්‍රියාත්මක වෙන ව්‍යායාමයක් ඒක ඉතින් සමහර අය කරනවා ඉතින් අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ වගේ දේවල් කරද්දී සමහර අය ඒ කියන්නේ අපි දැන් ඕව එක්සයිසින් හොඳ නැහැ. දැන් ඔය ලෝකෙට පු දක්ෂම සටන් කරුවෙක් විදිහට හඳුන්වන එක තමයි බූස්ලි කියලා කියන්නේ. බූස්ලි. බූස්ලි මරණයට හේතුවත් ඕව එක්සයිසින් කියලා කියනවා. තේරුණාද? ඒ කියන්නේ සර් මේ එක්සයිස් එකද? එක්සයිස් වැඩි පුතේ. එක්සයිස් වැඩි. ඩක්කරේකට සාමාන්‍ය ගානේ පංචස් නෑ 5.0 ගානක් එයා ගන්න. ඊට වඩා ගහනයි දැන් ඉන්නවා. ඉතින් දවසකට ඩිප්ස් ගහනවා 1000ක් විතර. බාර් ගහනවා 1000ක් විතර කිලෝමීටර් 20කට ලම් වෙන දුවනවා. ඉතින් ඒක ඒ කියන්නේ අපි ඕනම දෙයක් ඉතින් ඕනට වැඩිය ඕනේ නෑ කියන එක නේද ඒකෙන් තේරෙන්නේ. එයා දැන් හරි. ඔව් කියන්න. සර් බෲස්ලි මේ එයාගේ අත් දෙක හදාගෙන තියන්නේ රත් කරන චාචි එකට ගල්ලංගුරු දාලා ඒ ගල්ලංගුරු අතින් කලවම් කළා. ආ ඔව් එහෙමත් තියෙනවා. ඒ අර කුම්ෆු සටන් කලාවේ තියෙනවා පුතේ එහෙමද? නේ. ඊ මොකද අන්තිමට කිව්වේ අපි? කීපයක්. ක්‍රමවේදයන් කීපයක්. කීයක් තියෙනවද පුතේ ඔක්කොම? 10. නෑ නේ. 8යි 8යි 38ම වෙන පාඩකින් ලස්සනට ලියන්න ඉඩ තියන්න හැබැයි පුතේ අර
ක්‍රීඩා හා ව්‍යායාම කිරීම බරක් එසවීම වැනි එදිනදා ජීවිතයේ විවිධ ක්‍රියාකාරකම් වලදී නිවැරදි ඉරියව් පිටුවා ගැනීම කියන තැනට ඒ රූපේ අලවන්නත් ඕනේ. අපි අඳින්න පුළුවන් නෑ අඳින්න. එහෙම ප්‍රශ්නයක් නෑ. අඳින්න බඩද? ඈ? ඇඳට කවන්නද සර්? කවන්නේ නෑ කවන්නේ. අපි චිත්‍ර ශිල්පීන් ඉන්නවනේ අපේ දක්ෂ. හරි සර් ඉඩ තිබ්බා. अंतिम मानव सम संवेदी අපි කියවන්නේ නිපුණි පුතේ 11 පිටුවේ මානව සම කියන එකේ පළවෙනි ඡේදය කියවන්න පුතේ මිනිස් සිරුරේ තිබෙන විශාලතම ඉන්ද්‍රියය ලෙස සැලකෙනුයේ සමයි වැඩිම මිනිසෙකුගේ සම කිලෝග්‍රෑම් 4.5ක් පමණ ස්කන්ධයකින් යුතුවන අතර එහි ඝනකම මිලිමීටර 1ක් මිලිමීටර 2ක් මිලිමීටර 1ක් මිලිමීටර 2ක් පමණ වේ සම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තය හරි පුතේ බලන්න එතකොට මේ ප්‍රධාන කොටස් තුනයි අපි චර්මයේ චර්මයේ අදස් චර්මයේ කියලා එපිඩර්මිස් ඩර්මිස් එන්ඩෝඩර්මිස් කියලා विशाल හරි බලන්න හැබැයි එච්චර ඝනකමක් නැහැ ඔය වඩි රූල් අරන් බලන්න මිලිමීටර කියන්නේ පුංචි කෑලිනේ මිලිමීටර 1ක් 2ක් අතර ප්‍රමාණයක් තමයි තියෙන්නේ හැබැයි ඔය කේන්ති ගියාම එහෙම කියනවනේද මං තෝව හැම ගහනවා කියලා හැම ගහන්න බෑ ලේසි නෑ කිලෝ 5ක් විතර වෙනකන් ගහන්න ඕන මුළු ඇඟම ගහන්න බෑ නේද හැම තේරුණාද ලොකු ප්‍රමාණයක් තියෙනවා හරි රජකාලි දඬුවමක් තිබිලා තියෙනවා සම්පූර්ණ හැම ගලවලා අයින් කරන්න හරි අපි ලියමු सामान्य पाठ मातृका विदंती है अपगे सिरुरे पावती ना अपगे सिरुरे पावती විශාලතම ඉන්ද්‍රිය විශාලතම ඉන්ද්‍රිය සමය විශාලතම ඉන්ද්‍රිය සමය සර් ඔව් කියන්න සර් මේ පොඩි කාලේ ළමයින්ගේ මේ හිස් කබල එබෙනවයි කියන්නේ නේද? ආ එබෙනවනේ මේ පුතේ. ඒක දැන් සාමාන්‍යයෙන් ප්‍රසූතියට පහසු වෙන්න එයාගේ කපාල රන්ද්‍ර කියලා කොටසක් තියෙනවා. පොඩි බබෙක්ගේ ඔළුව උගල තද කරන්නේ පාල්නලෑ. ඊට පස්සේ හිරේ තමයි ඉන්නේ ළමයා මරලා. ඊට පස්සේ ඒවා පහසු වෙන දින ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා පොඩි බබාලගේ ඔළුව අල්ලන්න තද කරන්න එපා කියලා කියන ආච්චිල එක තැනක්
දන්නවද දෙතෙන්ට මොකද්ද කියන්නේ? මොකද්ද දෙතෙන්ට සාමාන්‍ය වර්ධය කියන්නේ? ඒ ඔලුවේ මල්ලියුත්නේ එහෙම පොඩි කාලේ තිබ්බා ඔලුවේ ඇරලා ඇතුළට යනවා පිම් වගේ එකක්. ඔයා ඒකට ගැහුවනේ පුතේ පොල්ලකින්. එහෙම ගැහුවනේ. එහෙම ගැහුවේ නෑ නනේ මේ. මොකද්ද ඒකට සාමාන්‍ය වර්ධය කියන්නේ පුතේ? කට්ටිය දන්නේ නෑනේ. තෙල් වල කියලා කියන්නේ අහලා තියෙනවද වචනේ තෙල් වල කියන එක? ඔව් සර් අහලා තියෙනවා මතක නැහැ. අහලා තිබ්බට ඔන්නේ තෙල් වල කියලා කියන්නේ. ඉතින් එතනින් පුතේ පොඩිම කාලේ බලද්දී උස්ම ගන්නකොට එතන නිකන් කම්පණ වෙනවා වගේ දැනෙනවා. තේරුණා මතක තියාගන්න. හරි. මොකද අන්තිම කිව්වේ පුතේ? විශාලත මිනිස්සු සම වේනේ. ඔව්. වැඩුණු පුද්ගලයෙකුගේ වැඩුණු පුද්ගලයෙකුගේ සම සේකනමද? ඔව් ඒකටමයි පුතේ. වැඩුණු පුද්ගලයෙකුගේ සම කිලෝග්‍රෑම් 4.5ක් පමණ වේ. කිලෝග්‍රෑම් 4.5ක් පමණ වේ. කිලෝග්‍රෑම් 4.5ක් පමණ වේ. එය ඝනකමින් මිලිමීටර 1 ඉරක් මිලිමීටර 2 මිලිමීටර 1 ඉරක් මිලිමීටර 2 අතර අගයක් ගනි. නෑ ඒක තමයි කැමති නම් මෙතන මිලිමීටර 1 ඉරක් මිලිමීටර 2 අතර අගයක් ගනි. මේක නම් ඉතින් අතර අගයක් ගනි. ලියමු සම ප්‍රධාන වශයෙන් සම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තය. සම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තය. හරි සර්. හයි. ඒක වෙන පාඩකින් තිද්දදා පහලට පහල ලියමුද? පළවෙනි තිත අපි චර්මය, ඊළඟ තිත චර්මය. කැම් ඔව් අපි ටිකක් මේ මේ view එක ගැන කතා කරනකොට ඉතින් ওই තියෙන රූපෙක තමයි අඳින්න දෙන්නේ. මෛත්‍රින් යාට වෙන රූපයක් දෙන්නේ නැහැ. ඉතින් බලය ඇඳීමක් තමයි තියෙන්නේ. අප බලමු මොනවද ඒකේ තියෙන ප්‍රධාන කොටස් කියලා. මට කියන්න අපි චර්මයේද ලොකුවට තියෙන්නේ චර්මයේද ලොකුවට තියෙන්නේ කියලා. චර්මය. වී චර්මය එනම පොඩි නේද පුතේ? ඊට යටින් තියෙන්නේ මොකද්ද? චර්මය. හරි? එතකොට මතක තියාගන්න පුතේ මේකේ අපි චර්මයේ සිට අපි චර්මයේ හරහා ඉවතට ගලාගෙන ගිය කොටසක් තියෙනවා. මොකක්ද ඒක? අපේ භාෂාවෙන් කියනවා මයිල්. රෝම. රෝම තියෙන්නේ කාට විතරයිද පුතේ? ශීරපායින්ට විතරයි.
ශිරපායින්ට විතරයි. තේරුණා? ශිරපායින්ට විතරයි. මාළුන්ට මයිල් තියනවද? සර්පයොන්ට මයිල් තියනවද? ඈ පක්ෂීන්ට මයිල් නෑ වෙනුවට තියෙන්නේ. පියාටුනේ. හරි. උරගයන්ට මයිල් නෑ. ගෙම්බොන්ට මයිල් නෑ. තේරුණා නේ? මතක තියාගන්න. රෝම තියෙන්නේ ශිරපායින්ට පමණයි. ශිරපායින්ට සතු සුවිශේෂී ලක්ෂණයක් ඒක. හරි? සතල් මසතර තියනවාද? පොඩේනේ මොදිල්ද මොකද කියන්නේ? ඇවුන්න නැපතේ. තල්මසාට තල් අන්න හරි. හොඳ ප්‍රශ්නයක් ඇහුවා. ජලයේ වාසය කරන අයක රෝම නැහැ. ජලයේ වාසය කරන රෝම වැඩ රෝම තිබ්බොත් එයාට පහසුයිද අපහසුයිද? අපහසුයි. පහසුයි. ඉතින් ඔය බල්ලෙක් එක්කම වතුරට බහලා ආවම උට ලේසියිද අමාරුයිද? අමාරුයි. සම වුලට මේ තියනවද? හවුද දල් අබ්දුල ඇහුන්න නැපතේ. මවුලට තියනවනේ මවුලට රෝම තියනවද මවුලට තියනවා ෆොටෝ ෆොටෝ එකකින් දැකලා නැද්ද මරුණාම බිමට වැටිච්ච වවුලෙක් කියම අතකාල බලන්න ඔය වයර් වලින් මේ වෙච්ච ඇයි hina වෙන්නේ පුතේ විද්‍යාව නිගෙන ගන්න ඒවා අතකාලයෙන් බලන්න ඕනේ සර් ඔය මොනවද කියන්න මනෝෂ සර් උගේ මයිල් ටිකයි නේද සර් තියෙන්නේ චූටි ඒ කියන්නේ ඝනකම නෑ මේ මේ දැන් මේ මං කොන්නේ මේ චූටි කිදි කිදි වගේ මේ පුරුම් වගේ මයිල් එකක් තියෙන්නේ පුතේ යා රෝම स्नेवा රුධිර කේශනාලිකා තියනවා බලන්න පුතේ රුධිර කේශනාලිකා මේ රුධිර කේශනාලිකාව ඩැමේජ් වුණොත් තමයි මොනවද ගලාගෙන ඉන්නේ පුතේ රුධිරය ගලාගෙන ඉන්නේ තුවාල වෙලා කෑ ගහගෙන අඬාගෙන ඉන්නේ එතකොට තමයි පුතේ ආන්න පුතේ ඩොනිකා අස කොම්බියට තියනවාද මයි ආ ඒව මයිල් නෙමෙයි පුතේ දැන් එහෙනම් ආ ඔයා ඒක හොඳ ප්‍රශ්නයක් ඇහුවේ අර මේ කවුද ඒ මකුළුන්ගේ ඒවා මේ අපේ පවතින රෝම ආකාරයෙන් නෙමෙයි පුතේ තියෙන්නේ. තේරුණා? අපේ මයිල් වල ව්‍යුහය ඒගොල්ලේ මයිල් වල ව්‍යුහය වෙනස්. හොඳ ප්‍රශ්නයක් ඇහුවා. නේද? මකුලොත් නියම් මේ චිරපයින් ගන්නට වැඩ නොහැම උනොත් එහෙම නේද පුතේ? ආහාර අල්ලා ගැනීමට වෙන්නේ. මම ඇඩැප්ටේෂන් එකක් වෙන්නේ නේ. ඊට පස්සේ ගත්තොත් පුතේ ස්නායුවන්ත තියෙනවා. බලන්න ස්නායුවන්ත ඇවිල්ලා තිනු අපි චර්මයේ යට ගෑවෙන්න. ඒ කියන්නේ අපිට ඇල්පෙනෙත් එකකින් පොඩි තට්ටුවක් දැම්මත් දැනෙනවා ඒ පීඩනේ. ඊළඟට පුතේ චර්මයේ තියෙනවා ස්වේද ග්‍රන්ථි. ස්වේද ග්‍රන්ථි වලින් තමයි හැම මතු පිටට එවන්නේ මොනවද පුතේ? දහඩිය එවන්නේ. හරි ස්නායුවන්ත තියෙනවා. ඉතින් මේක අපි අඳින එක ලබන සතියට කල් දාමුද මොකද කරන්නේ? ආ සර්. අම්මා. අද රෑ තිබ්බනම් හොඳයි කියලා මට හිතුණා නේද? ඔව්සෙන් ඇඳලා තියමු. ඇඳලා තිබ්බනම් හොඳයි නේද? ලස්සනට ඇඳලා තියන්න පුතේ. එහෙනම් ඉඳ තියන්න. සමේ view එක අඳින්න හොඳ ඉඩක. පිටු භාගයට වැඩි ඉඩක් අරන් අඳින්න ඕනේ පුතේ. පිටු භාගයට වැඩි ඉඩක් අරන් අඳින්න ඕනේ. සියලුම කොටස් නම් කරන්න ඕනේ. පාට කරන්න බෑ. කැන්සල් බමනේ පාවිච්චි කරන්න බුණා නම් කරන්න පාට පාවිච්චි කරන්න පුළුවන්. තේරුණාද? ඇහුන්නේ නැහැ පුතේ කියපු එක. හරි එතකොට අපි ලබන සතියේ මේ අපි චර්මය චර්මය කියන කොටස් ටිකයි සමේ වටිනාකම ගැන කතා කරාම මේ පාඩමත් ඉවර වෙනවා අපිට 10 වෙනි පාඩම කරාම මේ දෙවෙනි වාරේ වෙන කටයුතු ඉවරයි ඉදරවකන්නේ ආ මොකද පුතේ ඇහුන්නේ නැහැ කිපේ අපි එහෙනම් අදට වැඩ කටයුතු ඉවර කරමු පුතේ ඔගොල්ලෝ පාඩම් කරන්න හොඳට නිකරුණේ කාලය ගත කරන්න එපා මහන්සිලා අධ්‍යාපනය මේ වගේ ඒ කියන්නේ විශේෂණයක් තියෙනකොට අධ්‍යාපනය නොලැබෙන්න තියෙන අවස්ථාවක ලැබෙන අධ්‍යාපනයේ දැනුම මනස ප්‍රෝගන්න මහන්සිලා ඉගෙන ගන්න හරි නිකරුණේ කාලය නාස්ති කරලා දාන්න එපා පරිස්සමෙන් ඉන්න හැමෝම මාර නම්බරේ ඇඩ් කරගන්න හරි පුතේ ඒකේ බලන් තියෙන්නේ දැන් එවන්න සිංහ හරි නම දාලා එවන්න පුතේ හරි පුතේ එහෙනම් පරිස්සමෙන් එහෙනම්
පරිස්සමෙන් ඉන්න පාඩම් කරන්න ආයුබෝවන් උත්සාහනායක පුතේ ආයුබෝවන් සර් ආයුබෝවන් සර් බුත්සනේ